ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමෙන්ඩ් කරන්නේ. සැමදා අලුත්තන නොකියා. ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති පීඩනාවපාතය ඊයේ රාත්‍රිය වන විට ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් ස්ථානගත වී තිබූ අතර එම තත්ත්වයේ ඉදිරිපැහැ කිහිපය තුළ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරිපැය 12 තුළ මේක විශේෂයෙන්ම සුලිකුණාටුවක් බවට පරිවර්තනීමේ ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. දිවේනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල දීවරහා නාවික කටයුතු වල යෙදෙන්න එපා. මොකද අවදානම් තත්ත්වයක් තියෙනවා. තද වැසි සහ තද සුළං සහ මුහුදු සීමා රළු වීමේ හැකියාවන් තියෙනවා. මේ හේතුව නිසා මේ සුලිකුණාටුවට පහළින් තියෙන මුහුදු ජලය ගොඩබිමට ළඟා වෙන වෙලාවේදී මේ මුහුදු ජලයත් ගොඩබිම කරා ළඟා වීම ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේක අනිසි බයක් ඇති කරගන්න එපා. මොකද හේතුව මේක සුනාමි තත්ත්වයක් නෙමෙයි. මේක සාමාන්‍ය මේ සුලිකුණාටුවල ඇති වෙන තත්ත්වයක් තමයි මේ වගේ සිද්ධි වෙන්නේ. මේ පද්ධතිය බොහෝ විට දිවයිනෙන් බැහැරට යන්නේ තුන්වෙනි දින පහු වෙනකොට. මේක දිවයිනෙන් බැහැරට මන්නාරම් ප්‍රදේශයෙන් බැහැරට අරාබි මුහුත්තීරයට ගමන් කරන ලකුණ තමයි දැනට පහළ වෙලා තියෙන්නේ. මෙම සුලිකුණාටුවත් සමග නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌවපළාත්වලටත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර උතුර උතුර මැද නැගෙනහිර වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ක් පමණ වූ ප්‍රහාරාත්මක සුලිසුලන් ඇතිවිය හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා. මේ වන විටත් අවදානම් නිවේදන නිකුත් කර ඇති බැවින් පවතින තත්ත්වය සැලකිල්ලටගෙන ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ධීවරින්ට හා නාවික ප්‍රජාවට සිය කටයුතු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් දන්වා තිබෙනවා.